Hello guys, welcome to the MrCline YouTube Channel. Adha man ogalanta kiyala denna yanne kohomada Zoom meeting ekak progress karanne kiyala ogalanta hariyatama man meken kiyala denne PC eken kohomada Zoom meeting ekak danna kiyala. Ida ogala attana Zoom meeting Zoom kiyana app ekak aragena naththam ogalo kiyala web ekek gahanna Zoom kiyala Zoom කියලා ගහලා enter කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට website එක load වෙනවා පේනවා. මෙතන මුලින්ම එනවා Zoom video conference web conferencing webinars කියලා. ඒක බලා ගන්න පුළුවන් මෙතන download for windows කියලා තියෙනවා. ඔයාලා ඒක click කරන්න. ඕගොල්ලන් ඉස්සෙල්ලාම Zoom software එක ගන්න හැටි මම කියලා දෙන්නේ. ඔයගලන්ට මොබයිල් එකටත් මේක කරන විදිය Zoom meeting එකක් දාන්නේ Zoom meeting එකට ඇඩ් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ නම් මට පල්ලෙහාට කමෙන්ට් එකක් දාන්න මම ඒකට වීඩියෝයක් කරනවා මම මේ පුංචි වීඩියෝයක් කරන්නේ කොහොමද PC එකකින් meeting එකක් දාන්න කියලා ඉතින් මේ විදිහට load වෙලා මේ දස්ල වැස්සත් එක්ක connection අවුල් හින්දා load වෙනවා හොරයි එහෙම load වෙලා automatically load වෙලා website එකකින් app එක software එක download වෙන්න පටන් ගනි මේ විදිහට pop up window එකක් තියෙනවා ඕගොල්ලන්ට මෙතනින් ඕගොල්ලන්ට අවශ්‍ය location එක බලලා එතෙන් save දෙන්න මම දැන් මත software එක install කරගෙන ඉවරයි ඕගොල්ලන්ට install කරගන්න හැටි තේරෙන්නේ නැත්නම් ඒකත් පල්ලෙන් comment එකක් දාන්න මම ඒකත් video එකකින් ගේන්න බලාපොරොත්තු වෙන්න ඉතින් මම දැන්වත් මේක install කරලා sign up වෙලා තියෙන්නේ ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි Zoom එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ලොකු කොටු icon හතරක් පේනවා මෙතන. New meeting, join, schedule, share screen කියලා. ඉතින් මේකේ පළවෙනි එකෙන් new meeting දුන්න ගමන් කෙලින්ම meeting එකක් පටන් ගන්නවා. ඒක එවෙලෙම meeting එකක් දාන්න. ඒ වුණාට මේකේ අපිට connect link එකක් මේකට join වෙන්න එකක් හදන්න අමාරුයි මොකද මේක එකපාරට මෙතනම meeting එක පටන් ගන්නවා. ඔයගොල්ලෝ PC එකෙන් යනවා නම් මෙන්න මේ වගේ notification එකක් එයි. Join with computer audio එහෙම වුණත් ඒක click කරන්න නැත්තම් මේකේ audio එක නැතුව තමයි මෙතන බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙතන video එක on කරලා නැහැ. මගේ දැනට PC එකට camera එකක් ගහලා නැහැ. මම මේක close කරගන්නම් දැනට මේක තමයි new meeting මෙන්න මේක. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍ය meeting එකකට යනවා නම් meeting එකකට යනවා නම් මෙන්න මේ join කියන එක දෙන්න. Join කියන එක දීලා ඔයගොල්ලන්ට link එකක් හරි invitation link එකක් හරි invitation ID එකක් හරි අවිල්ල ඇති. ඒ ID එක මෙතන ගහලා join වෙන්න තියෙන්නේ. හරිම ලේසි link එකකින් ගියොත් ඔයගොල්ලන්ට කෙලින්ම යන්න පුළුවන්. කිසිම ඉලක්කමක් ගහ ඉන්න ඕනේ නැහැ. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද හරියට meeting එකක් schedule කරගන්නේ කියලා. ඔගොල්ලෝ යන්න මෙන්න මෙතන පල්ලෙහා තියෙන schedule කියලා තියෙන square එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මුලින්ම බලා ගන්න පුළුවන් උඩම topic කියලා තියෙනවා. Topic එකට ඔයගොල්ලෝ කැමති topic එකක් දාගන්න. මේගොල්ලෝ default දෙනවා තමන්ගේ නම දාලා Zoom meeting එයාගේ Zoom meeting එක කියලා. ඉතින් ඔයගොල්ලන්ට ස්ටාර්ට් වෙන date එකක් මෙතන select කරන්න පුළුවන්. මම අද දවසම දෙන්නම් 27 අද දවසම දෙන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ටයිම් එකක් දෙන්න පුළුවන්. ටයිම් එක මම 2 දෙනවා. දැන් 1:50 ගන්න. 2 දීලා අපිට ඩියුරේෂන් එක දෙන්න පුළුවන් උපරිම විනාඩි 45යි දෙන්න පුළුවන්. මේකේ normal app එකෙන් නා කියන්නේ අපිට ඊට වඩා වෙලාවක් යන්න ඕනේ නම් මේක සල්ලි දීලා අපිට ප්‍රීමියම් ඇප් එක ගන්න වෙනවා. මේ විදිහටම දීලා ඔයගොල්ලන් බලන්න ජෙනරේට් ඔටෝමැටිකලි තියෙනවා පර්සනල් මීටින් ID තියෙනවා. ජෙනරල් ඔටෝමැටිකලි දෙන්න එපා පර්සනල් මීටින් ID දෙන්න. එතකොට ඔයගොල්ලන්ට මීටින් එකක් පළවෙනි පාර දාන වතාවෙන් ඒ meeting ID එකම තමයි ඊළඟ පාරත් use කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් meeting එකට join වෙන අයට පහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ personal meeting ID කියන එක දෙන්න. එතකොට මෙන්න මේ meeting ID එක තමයි හැමතිස්සෙම join වෙද්දී අපි ගහන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන යන password කියලා තියෙනවා.
මේ මීටින් අයිඩිය එක ගහලා ජොයින් වෙද්දී අපිටින් අහනවා පාස්වර්ඩ් එකක්. මේකට ඔයගොල්ලෝ කැමති කෙටි පාස්වර්ඩ් එකක් දාගන්න. මොකද එතකොට ඕන කෙනෙක්ට එකපාර ඔයගොල්ලෝ ජොයින් වෙන්න පුළුවන්. නැත්තම් නිකන් අර සිකියුරිටි තියන්න පාස්වර්ඩ් දාන්න එපා. සාමාන්‍ය ලේසි එකක් දාන්න ජොයින් වෙන්න. ඊට පස්සේ පල්ලෙහැම් බලාගන්න පුළුවන් වීඩියෝ කියලා. ඉතින් හොස්ට්ගේ ඒ කියන්නේ හොස්ට් කරන කෙනා වීඩියෝ එක ඔන් වෙන්න ඕනේද? ඊට පස්සේ පාර්ටිසිපේෂන්ස් ඒ කියන්නේ වීඩියෝ එක ඒ කියන්නේ මීටින් එක බලන අයගේ ඔන් වෙන්න ඕනේද? හොස්ට් එකෙන් කියන්නේ හොස්ට් කියන්නේ මීටින් එක ෂෙඩියුල් කරන කෙනා, මීටින් එක දාන කෙනා. මීටින් එක දාන කෙනාගේ කැමරාව ඔන් වෙලා නම් ඒක ඔන් දෙන්න. මේකට සහභාගී වෙන අයගේ පාර්ටිසිපේෂන්ස් ලාගේ ඔන් වෙන්න ඕන නම් ඒකත් ඔන් දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පලාගන්න පුළුවන් පාල්ලෙහැන් කැලෙන්ඩර් කියලා තියෙනවා. මේක Google කැලෙන්ඩර් එක දුන්නොත් එහෙම ආයේ මේක Google එකට ගිහලා Google කැලෙන්ඩර් එකේ සේව් කරන්න තමයි මේ තියෙන්නේ. එහෙනම් මේක අද කැලෙන්ඩර් දෙන්න. ඊළඟ පල්ලෙහා තියෙන ඇඩ්වාන්ස් ඔප්ෂන් කියලා. ඇඩ්වාන්ස් ඔප්ෂන් වල ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් එනබල් වේටින් රූම් කියලා. ඊට පස්සේ තියෙනවා එනබල් ජොයින් බිෆෝ හොස්ට් කියලා තියෙනවා. මියුට් පාර්ටිසිපේෂන් අපෝන් එන්ට්‍රි කියලා තියෙනවා. ඔටෝමැටිකලි රෙකෝඩ් meeting on the local computer කියලා තියෙනවා. ඉතින් මුලින්ම තියන්නේ කවුරු හරි ඒ කියන්නේ ඔයා meeting එක open කරාට පස්සේ ඒකට සහභාගී වෙන අය ඇවිල්ලා බලන් ඉන්න ඕනේ ඔයා එයාලව accept කරලා meeting එක ඇතුළට ගන්නකම්. දැන් ඔයාට ඒක කරදරයි නම් මේ tick එක අයින් කරන්න පුළුවන්. ඊළඟ එක enable join before host. ඒ කියන්නේ meeting එක ඇතුළට ඇවිල්ලා ඉන්න පුළුවන් meeting එක start කරන්න කලින් ඉඳලා. ඒක අවශ්‍ය නැව ඔයගොල්ලෝ ටික් එකක් දාගන්න, අවශ්‍ය නැත්නම් අයින් කරගන්න. මියුට් පාර්ටිසිපේෂන්ස් අපෝන එන්ට්‍රි. ඒ කියන්නේ එන අයට කතා කරන්න, ඒ කියන්නේ මයික් එක මියුට් කරන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක කතා කරන්න අවශ්‍ය නැත්නම් මේක මියුට් කරලා තිබ්බට කමන්න. ඊට පස්සේ ඔයාට මේ මීටින් එක ආයේ බලන්න හැම වුණා නම් එක්ක YouTube අප්ලෝඩ් කරන්න ඕනේ නම් ඔටෝමැටිකලි රෙකෝඩ් දිස් මීටින් දෙන්න ඕනේ. දීලා මෙතන පල්ලෙහා තියෙන ෂෙඩියුල් කියලා බටන් එක මෙතනින් ඕගොල්ලන් තියෙන ෂෙඩියුල් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන් බලා ගන්න පුළුවන් මීටින් එක මේ ආකාරයෙන් ෂෙඩියුල් වෙනවා. ෂෙඩියුල් වල ඕගොල්ලන්ට මෙන්න මේ විස්තරේ කොපි කරගන්න කියලා දෙනවා. ඉතින් ඕගොල්ලොන්ට කොපි කරලා යවුවට පස්සේ මෙන්න මෙතන තියෙන ටික තමයි ලින්ක් එක විදිහට එන්නේ. මේකට මීටින් එක බලන කට්ටියට මේ ලින්ක් එක ක්ලික් කරව ගමන් කෙලින්ම යන්න පුළුවන් ඔගොල්ලන්ගේ මීටින් එකට. එහෙම නැත්නම් මේ පල්ලෙහා තියෙන ID එකයි මේ ඊට පල්ලෙහා තියෙන පාස්වර්ඩ් එකයි ගහලා ජොයින් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මෙතන ඔයගොල්ලෝ කොපි කරලා එක ගන්න පුළුවන් කොහෙද හරි ෂෙයා කරනවා නම් කොපි කරලා මෙතන ක්ලෝස් කරන්න. ඊට පස්සේ මේ පැත්තේ මෙන්න මෙතන හෝම් ටැබ් එකේ මෙතන බලා ගන්න පුළුවන් ඔයගොල්ලන් Zoom මීටින් එක දාලා තියෙනවා මිනිත්තු 6කින්. දැන් 1:54 අපි දෙකට මීටින් එක දැම්මේ. දෙකේ ඉඳලා දෙකමාර වෙනකම්. හරි, ඒ විදිහ තමයි මීටින් එක දාන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට හොඳටම තේරෙන්න ඇති කොහොම සරලව මීටින් එකක් දාන්න කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම මෙතනින් ඔයගොල්ලන්ට මීටින් එක දාපු වෙලාවට කලින් හරි මීටින් එක පටන් ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට දාලා පෙන්නන්න මෙතනින් ඔයගොල්ලන්ට ස්ටාර්ට් කරන්න තියෙන්නේ. අර new meeting දුන්නා වගේ කෙලින්ම එක ඕපන් වෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව.
මේ ආකාරයට ඕගොල්ලන්ට ID එක ගහලා මෙතනින් don't connect to audio turn off my video මේ tick එක දැම්මම ඕගොල්ලන්ගේ audio එක යන්නේත් නැහැ video එක ඒගොල්ලන් පේන්නේත් නැහැ මෙතනින් join දෙන්න තියෙන ID එක උඩ type කරලා ඊට පස්සේ මේ විදිහට app එක load වෙනවා load වුණාන් පස්සේ passcode එකක් අහනවා අපි අර game station එකේ passcode එක දාලා okay කරන්න දෙන්නේ ඊටසේ මේ විදිහට ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේ විදිහට කැම් එක ඔන් කරගත්තත් ඔයගොල්ලන් බලන්න පුළුවන් මේ විදිහට කැම් එකෙන් මෙලක් තියෙනවා හරිද මේ විදිහට තමයි අපි zoom meeting එකක් කියන්නේ ඉතින් ඔයගොල්ලන් මෙතන පල්ලා තියෙනවා end කියලා ඒක ඔබලා මීටින් එක හැමෝටම ඔන් කරන් එන් කරන්නත් පුළුවන් එහෙම නැත්නම් ලීව් වෙන්නත් පුළුවන් ඉතින් මේ විදිහට තමයි zoom meeting එකක් ෂෙඩියුල් කරන්නේ ඉතින් ඕගොල්ලන්ට මම හිතනවා තේරෙන්නේ නැති කියලා තේරෙන්නේ නැති තැනක් තිබ්බනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේ ලෝඩ් වෙලා ආවේ අපේ මීටින් එක සේව් වෙච්ච වීඩියෝ ක්ලිප් එක ඉතින් අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් subscribe කරන්න MrCline YouTube channel එක බෙල් අයිකන් එක ක්ලික් කරන් මේ වගේ වීඩියෝ එකක් දාපුවා නොටිෆිකේෂන් එකක් ගෙන ගන්න අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු.